ಮತ್ತೆ ಡ್ರ್ಯಾಗ್ ಕದನು ಮೇ ಇತಲೆ ಉಡ ಕ್ಲಿಕ್ ಕದಲ ಸರ್ವೇ ಸ್ಕ್ರೀನ್ ಟೂ ತೋದೆಮು ಹಾವಿ ದೆನ್ ಅಪಿಟ ಸರ್ವೇ ಸ್ಕ್ರೀನ್ ಟೂ ಲಬೆನಮ ಮೇ ಸ್ಕ್ರೀನ್ ನಕೆ ತಿಯನ ಅಂಡರ್ ವಾಟರ್ ಪೈರಟ್ಸ್ ಸೂಪರ್ ಹೀರೋಸ್ ಕಿಯನ ಬಟನ್ಸ್ ತುನೆಂ ಎಕಾಕ್ ಮತ ಕ್ಲಿಕ್ ಕದಲ ಥೀಮ್ ಎಕಾಕ್ ತೋದಗನ್ನ ವಶವೆನಮ ಮೇ ಅವಸ್ಥಾವೆದಿ ಅಪಿ ಕ್ಲಿಕ್ ಕದನ ಬಟನ್ ಎಕ ಗ್ರೀನ್ ಕಲರ್ ಎಕಟ ಹೆವೆನ್ನ ಓನೆ අනිත් buttons දෙක background color එකට හැදෙන්න ඕනේ. මේ අත දෙදී result screen එකේ තියෙන image theme image box එක සඳහා අපි තෝරගත්තු theme එකට අදාළ image එකක් add කරගන්න අවශ්‍යයි. ඒ වගේම අපි තෝරගත්තු theme එක birthday theme data.theme කියලා variable එකක assign කරගන්න අවශ්‍ය වෙනවා. මුලින්ම underwater button එක click කරන අවස්ථාව සලකමු. මම මේ සඳහා UI control section එකේ තියෙන on event code block එකක් මේ විදිහට drag කරනවා. මේ ඉතලෙ උඩ click කරලා අපිට අවශ්‍ය button එක තෝදමු. මම button UW තෝදනවා. ඊට ඉදිරියෙන් click කියලා ලබා දෙනවා. දැන් මේ button එකේ background color එක විදිහට green ලබා දෙන්න ඕනේ. මම නැවත UI controls click කරලා set property code block එකක් මෙතනට drag කරනවා. මේ ඉතලෙ උඩ click කරලා අපිට අවශ්‍ය button එක button UW තෝදමු. අපිට වෙනස් කරන්න අවශ්‍ය මේ button එකේ background color එක නිසා මම මෙතනින් background color තෝදනවා. ඉතින් අපිට ලබා දෙන්න අවශ්‍ය color එක පෙරලි කොමා තුල type කරනවා. මම green කියලා මේ විදිහට ලබා දෙනවා. දැන් මේ විදිහටම ඉතිරි buttons දෙකේ background color එක විදිහට screen එකේ background color එක ලබා දෙන්න ඕනේ. මම නැවත UI controls යටතේ තියෙන set property code block දෙකක් මෙතනට drag කරනවා. මුල් code block එකේ ID එක විදිහට button P තෝරලා මෙතනට background color ලබා දෙමු. ඉදිරියෙන් අපිට අවශ්‍ය color එක ලබා දෙන්න අවශ්‍යයි. ස්ක්‍රීන් එකේ තියෙන බැක්ග්‍රවුන්ඩ් කලර් එකම මෙතනට ලබා දෙන්න අවශ්‍ය නිසා මම ඩිසයින් ක්ලික් කරලා සර්වේ ස්ක්‍රීන් 2 සඳහා ලබා දීලා තියෙන බැක්ග්‍රවුන්ඩ් කලර් එක කන්ට්‍රෝල් ප්ලස් සී මගින් කොපි කර ගන්නවා. දැන් නැවත කෝඩ් මත ක්ලික් කරලා කලර් එක කන්ට්‍රෝල් ප්ලස් වී මගින් මෙතනට පේස්ට් කර ගමු. මේ විදිහටම ඊළඟ කෝඩ් බ්ලොක් එක සඳහා ID එක button S විදිහට ලබා දීලා මෙතනින් background color තෝරනවා. කලින් ලබා දුන්නු color එකම මෙතනටත් paste කරමු. ඊළඟට image T සඳහා image එකක් add කරගමු. නැවත වරක් UI controls click කරලා set image URL code block එකක් මෙතනට drag කරනවා. මේ ඉතලෙ උඩ click කරලා image T තෝරමු. ඊට ඉදිරියෙන් අපිට අවශ්‍ය ඉමේජ් එක ලබා දෙන්න ඕනේ. මම මේ ඉතලිය උඩ ක්ලික් කරලා චූස් මත ක්ලික් කරනවා. දැන් මෙතන තියෙන ඉමේජ් අතරින් underwater theme එකට ගැලපෙන ඉමේජ් එකක් තෝරගමු. මම මේ underwater.jpg ඉමේජ් එක ඉදිරියෙන් තියෙන චූස් බටන් එක මත ක්ලික් කරනවා. දැන් මෙතනට අපිට අවශ්‍ය ඉමේජ් URL එක add වෙලා තියෙනවා. තව දෙයක් ඉතුරු වෙලා තියෙනවා. අපි තෝරගත්තු theme එක birthday theme data.theme variable එකේ assign කරගන්න ඕනේ. මම මේ සඳහා variables click කරලා x සමානයි code block එකක් මෙතනට drag කරනවා. x වෙනුවට variable එකේ නම birthday theme data.theme කියලා ලබා දෙන්න අවශ්‍යයි. මේ සඳහා code block එකක් නැති නිසා අපි මේ කොටස ටයිප් කරමු. මම ෂෝට් ටෙක්ස්ට් මත ක්ලික් කරලා 15 වෙනි පේළියේ x වෙනුවට birthday theme data.theme කියලා ලබා දෙනවා. දැන් නැවත ෂෝ බ්ලොක්ස් මත ක්ලික් කරමු. මේ සමාන ලකුණෙන් දකුණු පැත්තට අපි තෝරගත්තු theme එක ලබා දෙනවා. මේ අවස්ථාවේ අපි underwater theme එක තෝරගත් නිසා මෙතන පෙරලි කොමා තුල underwater විදිහට ලබා දෙමු.